भाग्यावंत शुद्धवंतो स्वामी दरवा दिरे ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත්
දිවිපියාණන්ගේ ප්‍රේමයත් සුධාත්මිනන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා සභා දිවියේ ජීවනාලිය වන්නේ අතිසුද්ධෝ දිව සප්පසාද වහන්සේය. දිව සප්පසාද වහන්සේගෙන් තොරව අපට පැවැත්මක් නොමැත. එබැවින් කිතුනු දිවියේ කේන්ද්‍රය වටහාගෙන දෙවියන් වහන්සේගේ ආදරයේ ගැඹුර දිව සප්පසාද වහන්සේ තුල අත්දකින්නට අවසි වරම් පතා මෙම දිව යාගයට දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපගේ කතෝලික ජනවන්දනා වසරට අනුව අද විශ්වීය කතෝලික සභාව ලෝකේ හැම තැනම අප සමිධානන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධීරයේ මංගල්‍යය සමරනවා. අපේ හඳුන්වනවා දිව්‍ය සප්‍රසාද මංගල්‍යය හැටියට. එනිසා විශ්වීය සභාව සමග අපිත් එකමුතු වී විශේෂයෙන් අපගේ සංගේ දෙවමෙදුරේ වාර්ෂික මංගල්‍යයේ තුන්වෙනි දවසන අද අපි ස්වාමින් වහන්සේට විශේෂ ආකාරයෙන් ස්තුතිවන්ත වෙමු. උන් වහන්සේගේ පුතුණුවන්ගේ දිව්‍ය සප්‍රසාදීය පෝෂණය හා ඒ දිව්‍ය සප්‍රසාදීය වරප්‍රසාද වෙනුවෙන්. ඒ වගේම සාන්ත අන්තෝනි මුනිදුන් දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය හා භක්තියක් තිබුණු සාන්තෝරේ උන්වහන්සේගේ ජීවිත ආදර්ශයද අපගේ දිව්‍ය සප්‍රසාදීය විශ්වාසය හා පැවැත්ම වඩ වඩා තහවුරු වන පිණිස අපි මේ යාගය තුළ අපගේ මේ සම්පවුළු දේශා යාඥා කරමු. ඒ සඳහා අපි සියලු දෙනාම සුදුසෑ වෙන පිණිස අපගේ දුබලකම් පිළිගෙන උන්වහන්සේගේ කරුණාව දයාවිල්ලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරණී ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිතිය කර්මරය තුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේ කරාප ගෙන යන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා. මිලමිලවන් වහන්සේගේ දයාවලදනන්හට සාමය වේවා. දිවි ස්වාමිනී ස්වර්ගීය රජාණනී සියලු බල ඇති දිවිපියාණනී අපියම වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා
ඔබ වහන්සේට ස්තුති කරමු ඒක ජනිත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනී දේවි ස්වාමිනී දේවාධිපාලකයාණනී පියාණන්ගේ පුත්‍රයාණනී ලොවේ පවුවන් ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවුවන් ඔබ වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුධාත්මයන් සමග දිවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනී එකම සුදු දෙනෙන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආඥා කරමු ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුනි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරේ ප්‍රසානි දාහනිය මගින් අප සමග වාසය කරන ඔබ වහන්සේට වන්දනා කරමු අපගේ ප්‍රේමයේ තිලිනයක් වශයෙන් ස්වර්ගීය පියාණන් වහන්සේට ඔබ වහන්සේ සමග පූජා වෙමු අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේමයෙන් කරන සේවාව තුළින් ඔබ වහන්සේගේ රාජ්‍ය නගාලීමට අපට පිහිටුව මැනව එම රාජ්‍යෙහි පියාණන් හා සුධාත්මයන්න් සමග එකම දෙවියන්ව ඔබ වහන්සේ සදහාතුම වැඩ සිටින සීක රජකම් කරන සීක ආමේ අපි දේ වචනයට සවන් දෙමු නිග්මයම පොතෙන් උපුටාගත් කොටසකි මෝසෙස්ද ඇවිත් සම්විධානන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනගට දැන්විය. සියලු සෙනගද එකහටින් උත්තර දෙමින් සමිධානන් වහන්සේගේ ආඥා සියල්ලම අපි ඉටු කරන්නෙමුයි කීව. ඉන්පසු ඔහු උන්වහන්සේගේ ආඥා සියල්ලම ලියා තැබීය. පසුදින අලුයම ඔහු නැගිට කන්දපාමුල පූජාසනයක්ද ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළස අනුව ශිලාස්තම්භ දොළහක්ද ඉදිකළේය. පසුව ඔහු ඊශ්‍රායෙල් ජනයා අතරින් තරුණයන් යැවීය. ඔහු දවන යාග පූජා හා ගවයන් මරා සහභාගිකමේ පූජාද සමිධානන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේය. පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනගට ඇසෙන ලෙස එය කියවීය. ඔහුද පිළිතුරු දෙමින් සමිධානන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමුයි කීහ. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනගමක ඉසිමින් මෙය වනාහි සමිධානන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ ගිවිසුම ස්ථීර කරන ලේයයි පැවසීය. දේව වචන මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මම ගැලවීමේ කුසලාණගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නෙමි. Thank you.
පාලගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේ මම ඔබට ස්තුති පූජාව පුදන්නේමි සමිඳුන්ගේ නාමය මත අය නොමුහුන් පූප මංගල්‍ය පළමුවන දින
ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනයේ වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙල කරනවාට ඔබ කැමැතිසේක්දැයි උන් වහන්සේගෙන් ඇසූහ. එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන්න ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේය. ඔහු පසුපසේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේද ඒ ගිය හිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්තු භෝජනයේ වළඳන පිණිස මට වෙන් කළ කාමරයේ කොතනදැයි කියා ස්වාමින් වහන්සේ අසන සේකැයි කියන්න. එවිට සකස් කොට සූදානම් ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙල කරන්නේයි ඔවුන්ට වදාළසේක. ශ්‍රාවකයෝ පිටත්ව නුවරට ගියහ. උන්වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ලම සම්භවය. ඔවුහුද පාස්කු භෝජන පිළියෙල කළහ. ඔවුන් ආහාර වළඳමින් සිටියේදී උන්වහන්සේ පූපගෙන ආශිර්වාදේ පවසා ඒවා කඩා ඔවුන්ටදී ගන්න මේ මාගේ ශරීරයයි වදාළසේක. උන්වහන්සේ කුසලානයක්දගෙන තුතිපුදා ඔවුන්ට දුන්සේක. සියල්ලෝ මෙයින් පානය කළහ. තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුන ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. සැබවින්ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මම නැවත මිදියුස පානය කරන දිනිය තෙක් මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි වදාළසේක. ඔවුහු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුභාරංචිය මගින් අපගේ පව් මැකේවා. දෑබර දරුවනි, සහෝදර සහෝදරියනි, අද අපගේ මේ ධර්ම විවේකී තුන්වෙනි දවසේදී අපි සුදු වචනී ආලෝකයෙන් මෙනෙහි කරනවා දිව්‍ය සප්තසාද වහන්සේ නැත්තම් අප සමිධානන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධිරයේ අපේ ජීවිතය හා බැඳුණු යථාර්ථයක් බව. ඒ වගේම අද විශ්වීය සභාවත් මාබර දිවි පූජා ආරම්භයේදී මතක් කළා වගේ දිව්‍ය සප්තසාදය මංගල්‍ය සමරන. එදිනට ආවේනික මේ මංගල්‍යයට අදාළ දේවාක්‍ය තමයි අපි අද උපුටාගෙන තිබෙන්නේ. අද අපේ තේමාව වන්නේ කිතුණු දිවියේ කේන්ද්‍රය හා මුදුන් මල් කඩවන අතිශුද්ධ දිව්‍ය සප්‍රසාද වහන්සේ. දිව්‍ය සප්‍රසාද වහන්සේ අපේ කිතුණු ජීවිතයේ කේන්ද්‍රය බවට කතෝලික සභා ධර්මෝපදේශය පැහැදිලිව අපට ගන්නවා. එනිසා සභා ජීවිතයේ හැම දෙයක්ම සංවිධානය කරන්නේ දේව ජනතාව සභාව ආර්ථික වශයෙන් ගොඩනගන්නේ මේ කේන්ද්‍රය මුල් කරගෙන. මේ අපි උදාහරණයක් හැටියට අපි දන්නවා අපි කතෝලික කිතුණුවන් හැටියට සෑම අනිකුත් ප්‍රසාද නිධානයක්ම අපි ලබන්නේ දිවී පූජාව ඇතුළේ. අපි විවාහ වෙන්නේ දිවී පූජාව ඇතුළේ. අපි අබුරුදයාලේපය ලබාගන්නේ දිවී පූජාව ඇතුළේ. අපි පූජකවරේ ලබන්නේ දිවී පූජාව ඇතුළේ. ඒ වගේම අනිකුත් සියලුම ප්‍රසාද නිධාන දිවී පූජාව ඇතුළේ දානය කරන්නට ඕනේ සභාව ඉගැන්වීම අනුව. නමුත් ප්‍රායෝගික හේතු මත විවිධ රදුගුරු වරුන් සහ රදුගුරු වසන් දිවී පූජාවෙන් පිට යම් යම් ප්‍රසාද නිධාන දානයක අවසර දී තිබෙනවා. ක්‍රිස්තියානියත් කරන්න ඕන දිවී පූජාව ඇතුළේ. එනිසා දෑබර දරුවනි, සහෝදර සහෝදරියනි, අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ හා අප සම්මිදානන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු
ජනතාවක් බව සභාව ඇගේ ඉගැන්වීම් වලින් සහ ඈපෝ පෝෂණය කරන කනපුඩුබන් එනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි බොහෝ වෙලාවට අද අපිට හදවතේ නැගින ප්‍රශ්න ප්‍රශ්නයක් තමයි ඇත්තටම සභාව අපට උගන්වන ආකාරයට දිව්‍ය සප්‍රසාදයේ ස්වාමින් වහන්සේගේ යාගය උන්වහන්සේගේ ශ්‍රී ශරීරය රුධිරය ඇත්තටම අපේ අධ්‍යාත්මික ජීවිතයේ කේන්ද්‍රයද සභාවට උගන්වන the source and summit of Christian life the most holy eucharist මේක අපිට දැනෙනවද අපි කරන කින දේවල් එනිසා දෑබර දරුවනේ සහෝදර සහෝදරියනි විශේෂයෙන්ම අපගේ සංඝේ වාර්ෂික මංගල්‍යයක් කියන්නේ ඔබගේ සංඝේ වාර්ෂික ඥානකාන්තිය මේ කාලය තුළ ස්වාමින් වහන්සේ අපේ ආත්මික ජීවිතයේ අපේ අධ්‍යාත්මික ජීවිතයේ පදනම් කරා පෝරගෙන ඒකයි අපි හැම පල්ලියකම වාර්ෂික මංගල්‍යයක් තිබෙන්නේ අපේ විශ්වාසය සමරන්නට ඒ විශ්වාසයේ මත පදනම් වෙත ජීවිතයක් වෙන මේ සෙලිබ්‍රේෂන් කියන්නේ මොනවාද සෙලිබ්‍රේෂන් ඔෆ් ෆේත් ඇයි අපි පාදුවාවේ සුද්ධෝ මුනිදුන් අගයන්නේ උන්වහන්සේ ලස්සන තරුණියක් නිසාද උන්වහන්සේ උගත් විද්වතෙක් නිසාද උන්වහන්සේ ලිස්බන් නගරේ ලොකු පවුලකින් එන නිසාද උන්වහන්සේ ෆ්‍රැන්සිස්කානු නිකාය විශේෂයෙන්ම ෆ්‍රැන්සිස් ශුද්ධවන්තයා උන්වහන්සේගේ නිකායේ බිෂප් හැටියට උන්වහන්සේ පිළිගත් නිසාද එනිසා මේ කිසිවක් නිසා නෙමෙයි පාදුවාවේ ශුද්ධවන්තෝනි මුනිදුන් අපට වැදගත් වන්නේ උන්වහන්සේ ජීවිතයේ දුක කඳුල වේදනාව තුළ විශ්වාසය ආරක්ෂා කළා ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒ තුල ජීවත් වුණා ඒකයි සියලුම සාන්තුරුන් අපට වීරයෝ බවට පත් වන්නේ විශේෂයෙන්ම උන්වහන්සේලා තුල දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි තිබුණා වූ ගැඹුරු ආදරය හා ඒ මත උන්වහන්සේලාගේ ජීවිතයේ ගොඩනැගෙන ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා අපගේ ජීවිත දිව්‍ය සප්‍රසාදීය පැවැත්මක් ඇති ජීවිත බවට පත් කරන්න. අද සභා මාතාවට ආරාධනා කළා සවන් දෙන්න. නික්ම යාම පොතේ 24 වෙනි පරිච්ඡේදයේ උපුටාගත් වගන්ති කීපයකදී. දෙවියන් වහන්සේ අණ කරනවා මොසෙස්ට උන්වහන්සේ හා ජනතාවයි අතර ඇති කරගත් ගිවිසුම ලේ වලින් තහවුරු කරන්න. එතකොට මොසෙස් අද පළවෙනි කීමේ තියෙනවා ඉන්පසු ඔහු උන්වහන්සේගේ ආඥා සියල්ලම ලියා තැබීය. මෝසෙස් ඊට පසු උදේම නැගිටලා සීනයි කන්ද පාමුල බයිබලෙ මොනවද තියෙන්නේ? මෝසෙස් පූජාසනයක් හදනවා. පූජාසනයක් හදලා ඒ වගේම ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 නියෝජනය කරන ශීලා ස්තම්භ 12ක් ගොඩනගනවා. ඒ මෝසෙස් ඊට පස්සේ තරුණයන් වපත් කරනවා. ඒ වගේ මේ පූජාව අද පළවෙනි කීමේ තියෙන සම්විධානන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු කිය. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනග මත ඉසමින් මේ වනාහි සම්විධානන් වහන්සේ මිකී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ කිවිසුම ස්ථීර කරන ලේ. මේ ලේ කියන වචනේ තමයි පළවෙනි කීවීමේ අපට ඉස්මතු වෙන්නේ. මේ පසුබිම තුල අද අපි සුභාරංචින සවන් දුන්නොත් මෝසෙස් උදේම නැගිටලා පූජා ස්ථානයක් හදලා ගෝත්‍ර 12 නියෝජනය කරන ශීලා ස්තම්භ හදලා ඒ යාගයට ලෑස්ති වුණා වගේ අද මාක්තුමාගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ජේසු තමන් වහන්සේව විශේෂාකාරයෙන් අපට දෙන මේ අන්තිම රාත්‍රියේ භෝජනයේ සඳහා ලෑස්ති වුණා. ඒකයි දිව්‍ය පූජාවට ලෑස්ති වෙන්න කියන්නේ. නොහසි ලෑස්ති වුණා. අද අපට පේනවා උන්වහන්සේගේ යාගයේ උතුම්කම බොහෝ අය වටහා ගත්තේ නැති නිසා
ඒ යාගය අපේ ක්‍රිස්තියානි ජීවිතයේ කේන්ද්‍රය බව වචනෙන් කිව්වට ඒක අපේ දෛනික ජීවිතේ නැති නිසාද ගොඩක් වෙලාවට උන්වහන්සේ යාගේ හැලුව ලක් කරනවා ඒ සඳහා කිසිම සූදානමක් නැහැ ඒ නිසායි දයාවර දරුවනේ අපට අපගේ ආත්මික ජීවිතයේ මේ කේන්ද්‍රයෙන් එන බලයක් දකින්න බෑ සාන්ත ඔගස්ති මුනිදුන් පියතුමාල රූපදසත් දෙනවා දිවි පූජාව උපු කරද්දී සාන්ත ඔගස්ති මුනිදුන් කියනවා සෑම පියතුමෙක්ම ස්වාමින් වහන්සේගේ යාගය උපු කරද්දී ඒ යාගයට සම්බන්ධ හැම ද කාරණාවක් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු මේ පහන කෙරේ පව Priest should pay utmost care to everything when he offers the holy mass. ඇයි ඒක අපි හදවතත් එක සෙල්ලම් කරන්න බෑනේ හදවත ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරනි ස්වාමින් වහන්සේ තමන් වහන්සේව අපට විශේෂ ආකාරයෙන් දෙන්නට අන්තිම රාත්‍රී භෝජනයේදී උන්වහන්සේ කාර්ය කරන ලෑස්ති වුණා ඊට පස්සේ අපි දකින්න මෝසෙස් අර ශීලා ස්තම්භ 12ක් හදුවා වගේ අපගේ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයන් 12 දෙනා සමගයි උන්වහන්සේ තමන් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේ තුල උන්වහන්සේගේ ශරීරය රුධිරය අපට දෙන මේ ලස්සන ප්‍රසාද නිධානය උන්වහන්සේ ස්ථාපනය කරන්නේ ඒක අපි හැම වසරකම පාස්කු සමයේ මහා බ්‍රහස්පතින්දා සමරනවා ජේසු ඇත්තටම මේ යුදයින්ට මේ ජුදා පරිසරය තුල ඒ අය වසර ගණනාවක් සැමරුණු පාස්කු භෝජනයට වඩා ජේසු එදා උඩුමහලේ මේ තමන්ගේ අපෝසතුල සමග පැවතු මේ භෝජනය වෙනස් මේ භෝජනය සම්පූර්ණ වෙනස් ඇත්තටම සුද්ධ ලීවිල්ලේ සඳහන් වුණාට අපෝසතුලට හිතාගන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා මොකද ජුදා මිනිස්සේ පාස්කුව සැමරුවේ බැටළුවෙක් ගෙනල්ලා එතකොට නමුත් අපගේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේවයි අන්තිම රාත්‍රී භෝජනයේදී දානය කරන. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේදී අපෝස්තුලන්ට ප්‍රශ්න කර කර දීර්ඝ වශයෙන් මේ ගැන සාකච්ඡා කරන වෙලාවක් නෑ නේ. ජේසු තමන් වහන්සේගේ දුක්ඛිතී මරණය ආරම්භ කරන මොහොත. උන්වහන්සේ මේ අන්තිම රාත්‍රී භෝජනය අවසන් කරලා ඊට පස්සේ ඔලිව කන්දට යන්නේ. උන්වහන්සේ අත්අඩංගු වෙලා රාත්‍රියේනේ. ඒ නිසා මේ වෙලාවේදී අපෝස්තුලන්ගේ හිතවල නැගෙන මේ මොකද්ද මේ? අපේ ජුදා ජනතාව ජුදා මිනිස්සු මෙච්චර කාල සැමරුවේ මෙහෙම භෝජනයක් නෙවෙයිනේ. අහගන්න වෙලාවකුත් නැහැ. නමුත් ඒ අය ඒක නොතේරුණා. ඒ අධ්‍යක්ෂකයෙල් බෝ ජේසු එදා මොනවද කියන්නේ? උන්වහන්සේ නුමුහුන් පූපේ රැගෙන. ඒකයි අදත් සභාව මේ එක හදන්න නුමුහුන්. ඒක නුමුහුන්. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේ ඒ නුමුහුන් පූපේ රැගෙන උන්වහන්සේ මොනවද කියන්නේ? මේ මාගේ ශරීර යයි මේ වචනේ කියපුව ගමන් මේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මොනා හිතෙන්නේ මේ මිනිස්සෙ මොනාද මේ කියවන්නේ බලන්න ජේසු තමන් වහන්සේගේ ශරීරය ගැන කතා කරද්දී යෝහන්තුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ ජේසු කියන්නේ තමන්ගේ ශරීරය ඛණ්ඩ වোন කියලා උන්වහන්සේ ගන්නද්දී මේ ගැනීම බොහෝ අය පිළිගත්තේ නැහැ ඔබට ගෙදර ගිහිල්ලා ඔබ ගෙදර ඉඳන් සමන් දෙනවන අද රාත්‍රියේ නිදිය ගන්න ඉස්සර වෙලා ජුවාම්තුමාගේ සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදයේ පොඩ්ඩක් කියවන්න. ජේසු කියනවා ජේසු උන්වහන්සේගේ ඉගැන්වීම පුන පුනා මා දහන්නාට සදාතන ජීවිනයට ජීවන දායක භෝජනය මමය. සුවල්ගෙන් පහළවන ජීවන දායක භෝජනය මමය. යමෙක් මාගේ භෝජනයේ වැළඳුවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය මා විසින් දෙනු ලබන ඒ භෝජනය මාගේ මාංශයේ මස් ඊසා සභා ඉතිහාසය තුළ සතවර්ෂ ගණනාවක දිව්‍ය සප්‍රසාදී ප්‍රාතිහාර්යයන් මේ සභාවේ ගැන්වීම ස්වාමින් වහන්සේගේ පොරොන්දුව තහවුරු කරලා තිබෙනවා ජේසු තමන් වහන්සේව
උන්වහන්සේගේ ශරීරය අපට දෙනවා කියපුවාම ජුවාම් 6:56 මාගේ මාංශය අනුභව කරන මාගේ රුධිරයේ පානය කරන තැනැත්තේ මා තුල ජීවත් වන්නේය මමද ඔහු තුල ජීවත් වෙමි. ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපි හැමෝම උත්සාහ කරනවානේ ජේසුත් එක්ක ගැඹුරු සමීපතාවයක් අත්දකින්න. අප සම්විධානන් වහන්සේ සමග ගැඹුරුතම සමීපතාවය ඇතිවන්නේ ඔබ මම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව අපේ ශරීරයට ඇතුළු කරගන්න මොහොත. ඊට වඩා ජේසුත් එක්ක ගැඹුරු සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්න තැනක් මේ ලෝකේ නැහැ. අපි යාඥා මෙහෙකට ටිකක් මොනවද කරන්නේ? යාඥා මෙහෙකට ගියත් ඒ යාඥා මෙහෙ කතෝලික එකක් නම් මොකක්ද උපරිමයේ දේ? දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරෝලා වන්දනාව කරන එකනේ. එතනදී ජේසුව කනවලු. එයි සාද අපි මේ වැරදි බසෙහි යන්නේ. දිව්‍ය පූජා යාගයට එන කෙනාට වඩා ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතයට ගැඹුරු ලෙස සමීප කරගන්න කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. මොන යාඥාම හෙට ගියත් ඒක දන්නේ නිසා තමයි යක්ෂයා එතනින් අපව ඉවත් කරලා වෙන මාර්ග ඔස්සේ උන්වහන්සේට සමීප කරන්න උත්සාහ කරනවා නේ. ඒසයි දයබර දරුවනේ මේ වසංගත සමය තුල මේ අපි විශේෂයෙන්ම කතෝලික කිතුනුව හැටියට අපගේ ඇතුළාන්තයේ ගැඹුරු හිස් බවක් ඇතිවන්නේ ටීවී එකේ කොච්චර පූජා බැලුවත් කොච්චර දේශනා ඇහුවත් මොන යාඥා මෙහෙකට කන් දුන්නත් මොන එකක් කෙරුවත් ඇයි අපට හිස් බවක් දැනෙන්නේ? මගේ ස්වාමින් වහන්සේව මගේ දිවට ගන්න බැරි නිසා. ඒකේ වැදගත්කම නිසා තමයි සභාව විශේෂයෙන්ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ලැබිය යුතු නිසායි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ නිවහන ආවේ සභා ඉතිහාසය තුළ අසනීප තත්වයන් නිසා විවිධ හේතු නිසා ජේසුව ලබා ගන්න දැඩි ආශාවෙන් නැයට ජේසුව ලබා ගන්න සඳහා දිවි පූජයෙන් පස්සේ ඒ ශ්‍රී ශරීරයේ තැන්පත් කළ විශේෂ නිවහනක පසුව පියතුමන්ලා ජේසුව අරගෙන ගියා ඒ මිනිස්සු ගාවට. ඒකයි අදත් අපේ කතෝලික පියතුමන්ලා හැම මීසමකම මොන වැඩ තිබ්බත් මාසෙකට සැරයක් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වරගෙන ලෙඩා ගාවට එන්නේ. මේකයි අපේ හදවත. ඒ නිසා ස්වාමින් වහන්සේ අපව රවටන්නේ. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි මේ කාලය තුල අපට ස්වාමින් වහන්සේගේ දිව්‍ය සත්ප්‍රසාදීය වැඩ සිටීම සහ එම උන්වහන්සේගේ මාංශයේ භෝජනයේ පිළිබඳ අවශ්‍යතාව අපිට දැඩිව දැනෙනවා. මේ ගැන සාන්ත සිරිල් මුනිතුන් ජේසු කියද්දී මේ මාගේ ශරීරයයි මේ මාගේ රුධිරයයි උන්වහන්සේ කියන්නේ මේ මාගේ ශරීරය වගේ කියලානේ. ජේසු කියන්නේ මේ මාගේ රුධිරය වගේ තාත්තා පුතා වගේ පුතා තාත්තා වගේ කියන්නේ දෙන්න සමාන නෑනේ. ජේසු පැහැදිලිව කතා කරනවා. ඒ නිසා සුද්ධ ලීවිල්ලේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම වැදගත්. ඒකයි සභාවේ ඉගැන්වීමට වැදගත් වෙන්නේ. සභාව සතවර්ෂ ගණනාව සුද්ධ ලීවිල්ලේ අර්ථකථනය දක්වන විදිහක් තියෙනවා. ඒ නිසායි කතෝලික පීතුමල්ලා හරි අපිටත් ඔබටත් ඒ කතෝලික මනස අවශ්‍යයි අපට සුද්ධ ලීවිල්ල මෙනෙහි කිරීමේදී. අපි කතෝලික හැටියට සුද්ධ ලීවිල්ල කියවන්නේ සමස්තයක් හැටියට. සභාව අපට සුද්ධ ලීවිල්ල ගන්න සමස්තයක් හැටියට. ශාරීරික අවයවයන් එකකට එකක් වෙනස් වුණාට සම්බන්ධයි. ඒ නිසා දෑවර දරුවනි මේ සබදතාවය තුළ තමයි ස්වාමින් වහන්සේ තමන් වහන්සේව දෙන බව අපට තහවුරු කරන. අද ජුවාම්තුමාගේ සුභාරංචි ජේසු තමන් වහන්සේගේ ශාරීරික කන්න දෙනවා කිව්වම ඒක කියවගෙන යද්දී මොකද වෙන්නේ? ජුවාන් 6:60 ඒ ඇසූ විට උන්වහන්සේගේ ගෝලියෝ බොහෝ දෙනෙක් මෙය දරා ගන්නට බැරි කීමකි. මෙතුමානන්ට සවන් දී සිටි හැක්කේ කාටදැයි තම තමන් අතරේ කතා කරන්නේ. ජේසු මෙච්චර අනිත් ඔක්කොම පිළිගන්න කැමති ජේසු කියන. ජේසුගේ ප්‍රාතිහාර්ය ලබන්න කැමති, ජේසුගේ සුවය ලබන්න කැමති, ජේසුගේ අනිකුත් දේශනා ඔක්කොම ආසාවෙන් සවන් දෙන්න කැමති. ජේසු තමන් වහන්සේගේ ශරීරයෙන් කිව්වම
මේ ගණන් ටිකක් අමාරු වැඩ බලන්න අන්තිරණ වැඩි ජුවාම් 666 මේ නිසා ජේසු තමන්ගේ ශරීරය දෙනවා කියපු නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී තවත් උන්වහන්සේ අනුව නොගියහ. අපගේ ස්වාමීන් වහන්සේගොඩ අනේ පොටක් ඉන්න මේ ඔයාලා මට නැතු වෙනවනේ මම මේ මං කියන දේ නිසා. ඒ නිසා මම මේ කියන දේ පොටක් වෙනස් කරන්නම්. අද ගොඩක් වෙලාවට නේ සමහර අය බලාපොරොත්තු වෙනවා සභාවේ ඉගැන්වීම් සභාවේ උගන්වන සත්‍යතාවයන් මේ මිනිස්සුන්ව වැඩිපුර රඳවාගන්න වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කරන්න බෑ අපිට. නේද? සබහාදාමේ න්‍යායන් අපිට වෙනස් කරන්න පුළුවන්. සදාචාරාත්මක න්‍යායන් අපිට වෙනස් කරන්න පුළුවන්ද නේ? අවංකකම ලෝකේ ආරම්භයේදී අවංකකමව තමයි දැනුත් අවංකකම තමයි හෙටත් අවංකකම මේ ලෝකයේ දියුණී මිනිස්සු හිතන විදිය වෙනස් දැන් ලෝකයේ තාක්ෂණ අතින් හරි ප්‍රබලයි ඒ නිසා ඒවා වෙනස් කරන්නද කියන්නේ ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි සබාදාමේ නීතිය දෙවියන් වහන්සේගේ නීතිය සදාචාරාත්මක නීතිය අපි මොඩර්න් වුණා කියලා වෙනස් කරන්න බෑ ඒවා වෙනස් කරන්න ගිහිලා තමයි මේ ඔක්කොම විනාශය අපි ඊට එකඟව වෙනස් වෙනවා මිසක් අපි ඒකිරිකාගේ ජීවිතය ඊට අනුකූලව වෙනස් කර ගන්නවා මිසක් ඒවා වෙනස් කරන්න ගියොත් අපි හැමෝම අවුල් වෙන නිසා ස්වාමින් වහන්සේ තමන් වහන්සේ උගන්වන දේ වෙනස් කෙරුවේ නැහැ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේට සවන් දී මිනිසු දාලා ගියා ඒ නිසා සාන්ත සබාවත් ඇගේ ගැම්මී වෙනස් කරන්නේ නැහැ මිනිස් සේව පිළිගන්නේ කියලා. මොකද සභාව ක්‍රිස්තුස් වහන්සේගේ. ඒ නිසා සභාව විශ්වාසවන්ත වෙන්න ඕනේ මිනිස්සුන්ගේ දර්ශනයන් වලට නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි ගැනීම වලට. ඒ නිසා දෑබර දරුවනි අපි යාඥා කරන අපගේ මුනිවරයාණන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙනුවෙන් පිණී සිටපු කෙනෙක් උන්වහන්සේගේ සමයේ සුදෝ පාදෝයන්තුනි බිඳුන්ගේ සමයේ විශේෂයෙන්ම භෞතිකවාදී අදේවවාදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ජීවමාන ස්වාමින් වහන්සේ නැහැ කියලා තර්ක විතර්ක කරද්දී අපි දකින අපි දන්නවනේ මොනවද අපගේ මුනිවරයාණන් හා බැඳුණු ඒ ප්‍රාතිහාර්යනේ අපි කියනවනේ සෙන් ඇන්තනි ඇන් ද මියුල් කොටළු වාසා සාන්ත අන්තෝනිගේ ප්‍රාතිහාර්යනේ මේ අදේවවාදී මේ අය අභියෝග කරපුවාම එක්කෙනෙක් යෝජනා කරනවා සෙන්දන්තනීට මාතර කොටලුවෙක් ඉන්නවා මේ කොටලුවාව මම අරන් එනවා ඔබ වහන්සේ දිවි පූජා තිබ්බට පස්සේ සප්සාද වහන්සේ අරන් ඉන්න පල්ලිය ඉස්සරහට මම කොටලුවාගෙන බලමු කොටලුවා ඔය කියන දෙවියන් වහන්සේට වදීද කියන අපේ සාන්තුවරු ඒ අභියෝග බාරගත්තේ ඇයි මේතන ස්ථීර වශයෙන් උන්වහන්සේ ඉන්න නිසා ඒකයි බාරගත්තේ මෙතන මේ රොටි කෑල්ලක් නෙමෙයි තියෙන්නේ මේ නිවාණ ඇතුලේ ජීවමාන ස්වාමින් වහන්සේට වැඩවයි ඒ නිසා උන්වහන්සේලාගේ විශ්වාසය ස්ථීර නිසා දිව්‍ය සම්ප්‍රසාදය තුළ ඕනෑම අභියෝගයක් බාර ගන්න ලෑස්තියි. එතන මේ මිනිස්සයා කෙරුවේ තමන්ගේ කොටලුවාට කන්න නොදී දවස් 3ක් තිබ්බා. දෙන්නම් අන්තෝනිට වැඩේ. අන්තෝනි මහලුකොට කියනවානේ මේ සුදුසුදු මේ පූප කැල ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය උන්වහන්සේ තේජෝ මානව ආත්ම ශරීර පිටින් සබහායි ගන්නේ ආත්ම ශරීර පිටින් උත්තානු තේජෝ මාන ස්වාමින් වහන්සේ ශ්‍රී පූපය තුළ වැඩවසන බව සභාවෙ නිලිය ගැන්වීම මේක අන්තෝනිය දැවුවා ඒ වෙනුවෙන් පණිය සිටියානේ එතකොට මේ මිනිස්සයා දැන් මිනිස්සුත් ඒ කාලේ නේ අර ගම් සභාව වගේ ඔක්කොමත් රැස් වෙලා අන්තෝනිය උන්වහන්සේ දැන් මේ කියපු දේ මේ ආවා තමන්ගේ කොටලෝ අරගෙන කණ්ඩ දීලා නැහැ. පුන්නකු පාදිකු තරන් ගන්නවා සතෙක් විදිහින් ස්වභාවිකවම කණ්ඩ දුන්නේ නැත්නම් දවස් 3-4 පුන්නකු කන්නේ යන්නේ. ඇවිල්ලා අන්තෝනි කිව්වා පුන්නකු බාල්දේක පැත්තකින් තියන්න. මම දිව්‍ය සප්ප්‍රසාද වහන්සේගෙන් අර පැත්තකින් ඉන්න ඔයා ඈතින් ඉඳන් ඔයාගේ කොටලෝ වලියා. කොටලෝ ආව අතාරින්.
පාදුව අන්තරිපදින් කොටලුවාට කිව්වා බෑවිත් පුන්නක් උකන් ඉස්සල්ලා ඔබේ ස්වාමින් වහන්සේට නමස්කාර කරා. අපේ බූරුවත් ඉන්නවනේ අපේ බූරුව බූරුවානේ කොටලුවා බූරුවා. කොටලුවා නැත්තම් බූරුවා මොනවාද ඇවිල්ලා කිව්වේ? ඉස්සල්ලාම ඒ අන්තෝනිගේ අතේ හිටපු දිව්‍ය සම්ප්‍රසාද වහන්සේට වැඳෙනවා. දැන් මගේ මං කල්පනා කරන මොකක්ද දන්නවද? බූරුවටත් තේරෙනවා මෙතන ඉන්නේ කවුද කියලා. බූරුවටත් තේරෙනවා මේ අපිට. බූරුවටත් තේරුණා තමන්ගේ දෙවියන් වහන්සේ. ඒ නිසා දයාබර දරුවනේ මෙතනට අපි පහර දුන්නොත් මේ විශ්වාසය අපි හැල්ලු කළොත් කතෝලික සභාව නැති බංගස්ථාන කළා දානවා. ඒකයි යක්ෂයා කරන්නේ. දැන් ඔය කියන සමහර ඔය එක එක තැන්වල කරන එක එක විචූරණ තැන්වල සබ්සාද වහන්සේ නැහැනේ. ඇඟ පිනවන ආගමක් නේ දැන් තියෙන්නේ. මම නිතරම මේ ගැන දේශනා කරනවා. බය නැතුව දේශනා කරනවා. එතකොට සාතන් අද කරන්නේ ස්වාමින් වහන්සේ අපට දීපු දෙයින් පිට අපේ ශරීරයේ විතරක් පිනවන ආගමක් අපට දීලා අපේ ආත්මේ නැති කරන්නට යන්නේ. ජේසු අපට කිව්වා මුළු ලෝකෙම ලබා ගත්තත් යම් කිසි කෙනෙක් තමන්ගේ ආත්මේ නැති කර ගනියද ඒත් කිමන පළක්. ඒ නිසා අපේ ආත්මය පෝෂණය කර දිව්‍ය සම්ප්‍රසාදේ. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි මගේ මේ මෙනෙහි කිරීම අවසන් කරනවා ශුද්ධෝ දෙවිනි ජුවාන් පාවුළු පාප් වහන්සේගේ වචන කීපයකින්. සභාව සහ ලෝකයට දිව්‍ය සම්ප්‍රසාද වහන්සේට කරන වන්දනාව මහත්සේ අවශ්‍ය වී ඇත. මෙම දේව ප්‍රේමී ප්‍රසානි දහනිය තුල කිතු සමිදානෝ අපි එනතුරු බලා සිටිනසේක. අපගේ දිව්‍ය සප්‍රසාදීය ඇදහිල්ල හා වන්දනාව කිසිදා නොනවතුනු ඇත. කොරෝනා නෙමේ මොකක් ආවත් දිව්‍ය සප්‍රසාද වහන්සේ දිව්‍ය පූජාව ඔප්පු කරන එක ලෝකේ නතර වෙන්නේ. මං පළවෙනි දවසෙත් කිව්වේ ජනතාවට සහභාගී නොවුනත් හැම පියතුමෙක්ම තමන්ගේ දිවි පූජා යාගේ හැමදේම ඔප්පු කරනවා. ඒක නතර වෙන්නේ ඒක නතර කරන්න බෑ. ඒ වගේම උන්වහන්සේ කියනවා මීසමට සම්බන්ධ කළ දිව්‍ය සුප්‍රසාද වහන්සේ සුද්ධෝ දේවි ජුවාන් පාළු පාප් වහන්සේ දිව්‍ය සප්‍රසාද වහන්සේ බබලන්නේ කොතැනද? එතන මීසම් පවුලක් බබලුණු ඇත. අද ජේසුස් සුභාරංචියේගේ වචන සම්බන්ධයෙන් මේ මාගේ ශරීරයයි මේ මාගේ රුධිරයයි කියන මේ වචන සම්බන්ධයෙන් සාන්ත සිරිල් මුනිදුන් මෙසේ පවසනවා. අප ගැලුම් කරුවාණන්ගේ වචන විශ්වාසයෙන් පිළිගන්න. මන්ද සත්‍ය උන්වහන්සේය. උන්වහන්සේට බොරු කිය නොහැකිය. උන්වහන්සේට අපට බොරු කරන්න බෑ. ඒ වගේම අවසාන වශයෙන් වගේ මුනිවරයාණන් උන්වහන්සේගේ දේශනා අන්තර්ගත පොතක් තියෙනවා. The collection of St. Anthony's homilies කියලා. ඒ පොතේ විශේෂයෙන්ම දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන සාන්තාන්තමෙදුන් කතා කරමින් වහන්සේ කියනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන්නේ කතෝලික අපට ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගත වීම ඉදිරියට ගෙන යාම ලෝකයේ තියෙන තුන. Eucharist is the extension of the incarnation of our Lord in time and space. හරියටම හරි. ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපි මේ අතපත ගන්නේ ස්වාමින් වහන්සේමයි. ඒ නිසා අපේ ජීවිතයටත් වඩා ආදරය කළ යුත්තේ උන්වහන්සේට. මොකද උන්වහන්සේ තුල අපට සදාහතන ජීවිතයේ තියෙන උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ අපට ලිස්ට් එක. ඒ නිසා අපි ආඥා කරමු මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ විශේෂයෙන් දිවි පූජා යාගයේ දාසෙනි බිනිල් පාප් වහන්සේ ලියලා තියෙන ලස්සන පොතක් ජනවන්දනාව ගැන. ඒ පොතේ නම බියුටි ඔෆ් ද ලිටර්ජි කියලා. ඒ පොතේ උන්වහන්සේ කී විස්තර කරනවා කතෝලික අපට ඇත්තේ අදත් මාංශගත වූ වචනයයි. හුදෙක් පොත නෙමෙයි. ඒකයි දේ වාක්‍යයයි දිවස ප්‍රසාදයයි එකට බද්ධ කළ තියෙන ස්වභාවය. ඒ නිසා දාසෙනි බිනිල් පාප් වහන්සේ කියනවා කතෝලිකට අපට ඇත්තේ හුදෙක් පොතක් නෙමෙයි. Christ is not a book, a person. මේ වචනේ තියෙනවා.
නමු දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ පුද්ගලයෙක් හැටියට උන්වහන්සේ අපට හමු වෙනවා. ඒකයි පූජාසනේ මත මේ පෞකාර පියතුමානි අපේ ඉන්නේ පියතුමෙකගේ ශුද්ධවන්තකම නිසා නෙමෙයි මේක වෙන්නේ. මට පුළුවන් ගෑ මේ පූපේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බවට හරවන්න. මම මේ වැලිවේරියේ නිරසංගේ පුතා. මම කවුද? මේ මගේ වැඩක් නෙමෙයි මේක. මේක මගේ ස්වාමින් වහන්සේ මේ කොහෙද අනිකෙක් වල්ලලා පූජකවරේ දීලා ආලේප කරලා අර උන්වහන්සේ මේ කොහෙද යන මීහරකකින් වැඩක් ගන්න එච්චරයි. දැන් මම පුරුසාරම් දොඩවන්නද මම දැන් පීතියේ පුදිවි පූජාවේ ඒ ශ්‍රී පූපි අරගෙන වෙනස්සේක මොන් මේ කරඬුවක දාලා පෙරහැරේ ගෙනියද්දී ඕ වලක් දෙපෙන් මේ මම මේ පියතුමා මේ දිව රහස් කරපු රූපය අරගෙන මිස්සන බලන්න මම කොච්චර ලොක්කෙක්ද දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා දැන් අපේ සමාජ මිනිස්සුන්ට දිවි පූජා නෙමෙයි ඕනේ දිවි පූජා තියෙන ස්වාමීවයි හොයන්නේ එයා මූණ ලස්සනද එයා YouTube එකේ ඉන්න කෙනෙක්ද එයා මොන මෙහෙද කරන්නේ එයා මොනාද ඒවයි හොයන්නේ මේ අපේ ගමේ අහිංසක ස්වාමී ඒ ස්වාමී තමයි ඕන දෙයකට ඉන්නේ ඒ ස්වාමීගේ දිවි පූජාව සමහර අයනේ ආ මේ යා ඒ පාදද පූජා දෙන්නේ ඇත්ත දාන මේක නිකන් මේ අපි කරන වැඩක් බඩයි කවුද මිනිස්සු තමයි තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ සාතන්ගේ වැඩ ඒ නිසා දෑබල දරුවනේ මේ ලෝකේ ශුද්ධෝත්තම පියාණන් වහන්සේ දිවි පූජාව තිබ්බත් කතෝලික සභාවේ පෞකාරම පියතුමා දිවි පූජාව තිබ්බත් වෙන්නේ එකම දෙයයි. ඇයියේ ඒක අපේ වැඩක් නෙමෙයි. ඒ නිසා තමයි එසන පීම් පදවි පියතුමන්ලාගේ නාම සාන්තුර යවන සාන්ත ජෝන් මේරි වියානි මුනිදුන් පියතුමන්ලට ලස්සන උපදේශක් දෙනවා. දිවි සප්සාද වහන්සේ ගැන කතා කරන්න පුළුවන් මට එළිවෙදක වෙලා නැහැද? ඒක කියලා ඉවර කරන්න. පියතුමන්ලට කියනවා. උපවහන්සේලා කරන අනිත් හැම දෙයක්ම මානුෂිකයි. මේ උපවහන්සේලා ඉස්කෝලේ ප්‍රින්සිපල් එකක් වෙන්න පුළුවන්, ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් වෙන්න පුළුවන්, කලාකාරයෙක් වෙන්න පුළුවන්, සංගීතඥයෙක් වෙන්න පුළුවන්, චතුර දේශිකයෙක් වෙන්න පුළුවන්. All what you do is human. Except the holy mass. උපවහන්සේලා කරන හැම එකම උපවහන්සේලාගේ ශක්තියෙන් කරන ඒවා. නමුත් මතක තියාගන්න දිව්‍ය පූජාව ඔබ වහන්සේලාගේ වැඩක් නෙමෙයි. ඒක work of Christ, the work of the Holy Spirit. මේකයි දිව්‍ය පූජාව සහ දිව්‍ය සප්පසාද වහන්සේ පිළිබඳව යථාර්ථය. මේක අපගේ සාන්තුරු තේරුම් ගත්තා. උන්වහන්සේලා පැය ගණන් දිව්‍ය සප්පසාද වහන්සේගේ ඉදිරියේ කාලය ගත කරලා ඔය කියන හැම නිකායක්ම හොයලා බලන්න කොහෙන්ද ආවේ කියලා. ඉස්සෙල්ලා දන්නවා තමන්ගේ founder නැත්නම් founders හොයලා බලන්න. ඔය කැරිසෙන් මේ කොහෙන්ද ආවේ? මෙතනින් ආවේ. අද කවුරුත් නැහැ එතන. ඒකයි නැති බංගස්තලා තියෙන නිකායල් සම්පම. ඇත්ත කතාව ඒකයි. අපේ මේ සභාවේ පහළ වෙච්ච සියලුම සේවාවන් සහ ඒ නිකායන් කොහෙන්ද ආවේ? ඒවා පටන් ගත්ත සාන්තුවරු පෑගණන් ධනිස් දෙකෙන් මෙතන හිටියා. අද වෙලා තියෙන්නේ අදත් මේ වසංගත මේ ඔක්කොම නැති කරන්න එක දිගේ තියෙන්නේ. ධනිස් දෙකෙන් මෙතන ඉන්න. එච්චරයි. ඒක කරන්නේ නැති නිසා තමයි ඒ ඔක්කොම ඒ නිසා දෑබර දරුවනේ වසර 2000ක කතෝලික විශ්වාසය යටපත් කරන්න බෑ කාට. ඒක අවශ්‍ය අප දෙයින්ස අපි ආඥා කරන දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ අපේ හදවත ඒ නිසා වහන්සේගේ හදවතයි අපේ ජීවිතය තුළවන්නේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ පොරොන්දුව සෑම දිවි පූජා යාගෙ මිස්ට කරන අපේ නිසා අපි ආඥා කරනවා විශේෂයෙන්ම අද විශ්වීය සභාවව දිව්‍ය සප්පසාද වහන්සේගේ මංගල්‍ය සමරද්දී අපි ඊට සමගාමීව අපගේ වාර්ෂික මංගල්‍ය තුන්වෙනි දවසේදී ඒ ගැන මෙනෙහි කරමින් අපි මේ යාගය තුල ආඥා කරමු. අපගේ මුනිවරයාණන් හා සියලුම සාන්තුරයන් තුල තිබුණා වූ දිව්‍ය සප්පසාද වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය ඒ ඇදහිල්ල අප තුල දිනෙන් දින වැඩි වර්ධනය කරන්නට කියලා. ඒ වර අප්‍රසාදිල්ලා අපි ආඥා කරමු. අපි දැන් සියලු දෙනාම නැගිට විශ්වාස ලක්ෂණයට සහභාගී වෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළොවද පුණ්‍ය පින සියල්ලද මා වදාළ සීල් බල ඇති පියාණන් කෙරෙහි විශ්වාස කරමි.
දෙවියන් වහන්සේගේ ගිජත පුත්‍ර ආනන්ද එකම ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කල්පෙම පෙර පියාණන්ගේ ජනිතෝසේක ඔවුන් වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකේ නාලෝකේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක ජනිතෝ නාලෝක මානුනේව පියාණන් වහන්සේ සමග එකම භාවතේ ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක मनुष्यूषण උකෘතී තම්පත් ලැබුසේක ශුද්ධ රීලි පරිදි ඕන් වහන්සේ තුන්වෙනිදා උදානෝසේක ඕන් වහන්සේ ස්වර්ගාරෝහණය පියන වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක ජීවිතුන් දවලුන්ද මිනිස්ස කරන්නේ ඕන් වහන්සේ මහිමා හිමිතව නැවත වඩිනසේක ඕන් වහන්සේගේ රාජ්‍යයේ කෙළවර මැත්තේ පියන වහන්සේගේ හා පුත්‍රයන් වහන්සේගේ හා නික්මෙන සම්විධානන්ද ජීවනදායකයන්ද වූ සුජාතයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද ප්‍රියයන් සමග එක වන්දනාවක් මහිමයක් ලැබනසේක. ඔවුන් වහන්සේ දිවසුරුන් මගින් කතා කරනසේක. අපෝසුරුන්ගේ පැවිදෙන එකම සුදෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව කමාව සඳහා එකම ප්‍රසාද ස්නාමයක් ඇති බව අදහාගෙන මෙහි තවද මලුගේ නැවත නැගීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි ප්‍රකාශ කළ විශ්වාසය මත පිහිටා අපගේ අවශ්‍යතා උදෙසා අපි දැන් යාඥා කරමු. Oh.
පියාණනී ඔබ වහන්සේ ඉදිරියපත ලැබුවා අපගේ අවශ්‍යතාවයන් ඔබ වහන්සේගේ ශුද්ධෝ කැමැතට අනුකූල නම් ඒවා අපට දානය කරන්නට කරුණා කළ මැනව මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා ආමෙන් Jesus Christ in Vahansu Desama Apatele Biva Swami in Vahansu Besamaga Venasekva Ube Samagada Venasekva Ube Ge Sitten Yomukarana Swami in Vahansu Vita Yomukarasitimu Apage Divyan Venaswami in Vahansu Stutikaramu පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනි අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය සත්‍ය වූද සදාතන වූද පූජකයාණන් වහන්සේ සදාටම පවතිනියාගේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලවීම දායක පිළිපනුරක් වශයෙන් තමන් වහන්සේවම පළමුවෙන් ඔබ වහන්සේට ඔප්පු කළසේක තවදුන් වහන්සේ සිහිවීම පිණිස එම යාගේ ඔප්පු කිරීමට අපට නියම කළසේක එසේ ශුද්ධ මංගල පූජනයේදී ජීවන දායක පූපය අනුභව කරමින් ඔවුන් වහන්සේ නැවත වඩින තුරු ඔවුන් වහන්සේගේ ශ්‍රී මරණය අපි සිහි කරන්නෙමු එහෙන් සුර දූත අග්‍ර දූත ආදී සුර සේනා සමූහේ නිරන්තර සාදුනාදී තපගේ ගීත රාවිද කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය
අපි මෙසේ ගායනා කරමු සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාධි ස්වාමී වහන්සේ සුවිශුද්ධය අහසක් පොළවත් ඔබගේ මගේ මහිමේ පිරිති වේ ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමාගේ භාග්‍යවත් ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා එසේ ස්වාමිනී ඔබ වහන්සේ සබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය එහෙන වහන්සේගේ ආත්මයගේ අනුභවේ මේ පඳුර පරිශුද්ධවත් කරන මේ නායදෙමු අපි සිය ආදිනවේ මේ පඳුර අපෝදේශාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් පවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දිනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දිනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනේ වැළඳු පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද නැගෙන නැවත තුති පුදාස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පව් කමාව සඳහා බෝධේ සාද බොහෝ මනුෂ්‍යයන් උදේ සාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු මරණේ දුත්තානිද සිහිපත් කරමි ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හමු වී සිටිමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයෙන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුළුලෙවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුදෝ ස්වභාව සිහි කළ මැන. ෆ්‍රැන්සිස් නැමැති අප සුදතුම් පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අපාග රදුගුලීමි පානන්ද, එතුමන්ගේ සහායක රදුගුලීමි වරුන්ද, සකල පූජක පැවිදි පිරිසද, ඔබ වහන්සේ දිනාව දේව ජනතාවද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුන මැනව. උත්තානී බලාපොරොත්තුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කිරී විශ්වාසයතුව නැසුණු අනිකු සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ
ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නිමරියාවන්ද භාග්‍යවත් යුසීම නෙදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද පාදුවාවේ සුදවන්තෝ නිමුනිදුන්ද සෑම කල්ලිම ඔබ වහන්සේගේ කැමැත්ත යුති කරමින් දිවි ගෙවූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණනි සුදාත්මයන් හා සමග එකවෙනවසන්න ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් जीवित कालेमी සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරු ආනන්වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදානතුක වහන්සේගේ සාමයේ සමග තබා යමි මාගේ සාමයවල දෙමි ස්වකීය ශ්‍රාවකී නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් උතකා ඔබවහන්සේගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගියේද දානේ කරන්නට කරුණා කළ මැනව ඔබවහන්සේ සදාහතු වැඩවසන සේක රජකම් කරන සේක ආමේ ස්වාමින් වහන්සේගේ සාමයේ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමයේ ප්‍රාර්ථනා කරමු ඔබට සාමයේ ලවේ පව් හරින දේවාශය බාලකයන්නි අපට කරුණා කළ මැනව ලවේ පව් හරින දේවාශය බාලකයන්නි අපට කරුණා කළ මැනව ලවේ පව් හරින දේවාශය බාලකයන්නි අපට සාමය දුන මැනව ජේසු ක්‍රිස්තුස් ස්වාමිනේ වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චයකුන් ලැබීමටත් වර්ධකරුවකුන් ලැබීමටත් හේතුවක් නොවේවා ඔබ වහන්සේගේ යහපත් කමින් මාගේ ශරීර ආත්මයට ඒ ආරක්ෂාවද්ද ඖෂධයන්ත වේවා මෙන්න දේවාජ බාලකයානු මෙන්න ලොවේ පෞහන්න තැනන් වහන්සේ මෙන්න උන් වහන්සේගේ ප්‍රේමයේ උපරිමය වෙන අතිශුද්ධ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ අජ බාලකයන්න්ගේ භෝජනයේ කැඳවීමල දුබලාපේ සියලු දෙනාම
භාග්‍යවන්තය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ මෙසට වඩිනට මම සුදුසුසේ ගොයේ එහෙත් වචනයක් පමණක් බලාගෙනද එවිට මාගේ ආත්මය සුවපත්ේ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා සිරු දීර්ය සදා ජීවනයේ කරා මාගෙන සේක්වා දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබා ගන්න මේ මොහොතේදී අපගේ සදහවත් බොහෝ කතෝලික ජනතාවට ප්‍රසානි දාන ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න බැරි පරිසරයක සාන්ත අල්පෝසන් ග්‍රිගෝරි මුනිදෙනු ගන්නව අපට විශේෂයෙන්ම ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න ආකාරය සමේ මොහොතේදී නිවසේ සිට මේ දිවි පූජා යාගයට සවන් දෙමින් සහභාගී වන ඔබ ඔබගේ දෙමදුවේ දිව්‍ය සප්‍රසාද නිවහනේ ජීවමාන වැඩවසන ජේසු සම්විධාන වහන්සේව සිහිපත් කරගෙන උන්වහන්සේට ආරාධනා කරන්න ආදරණීය ජේසුනි ඔබ වහන්සේ මට මේ වෙලාවේදී ශාරීරික ලබා ගන්න නොහැකි වුණත් ඔබ වහන්සේ ආත්මික ආකාරයේ මාගේ හදවතට වැඩම කළ මැනවේ ඔබ වහන්සේ ජීවමාන දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල වැඩවසන බව මම විශ්වාස කරමි ඔබ වහන්සේට ආදරය කරමි මේ මොහොතේ වහන්සේගේ දිව්‍ය සම්ප්‍රසාදය සුවේ සෙනසුම අපට අත්දකින්න සෙනසුම ලැබෙ මේ කීර්තිය අපගේ ස්වාමීන් වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමේන් ප්‍රබුද්ධ සහෝදර සහෝදරීනි අද දිව්‍ය සප්පසාද වහන්සේගේ මංගල්‍ය සමරන දින මේ උතුම් වූ දිව්‍ය පූජායාගයේ පුදමින් දේව වචනින් අප පෝෂණය කරන ලද තපහා සමග එක් වූ ගරු ෂෙල්ටන් ඩයස්පියතුමාට පළමුවකට මා ස්තුතිවන්ත වෙනවා. අද අපගේ වාර්ෂික මංගල්‍ය සඳහා සූදානම් වී මේ තුන්වන වාර දිව්‍ය පූජායාගය අපි පුද කරනු ලැබුවේ තුන්වන වාර දිව්‍ය පූජායාගය සංවිධානය කළ නුවර නායක ඒකක නායක නායිකාවන් ඇතුළු සියලු දෙනාට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවතත් මතක් කරනවා අපි දිනපතා රාත්‍රී 6:30ට චිදෝ ජපමාලයේ සහ ප්‍රාර්ථනා උපකරමින් අපගේ නුවරය සඳහා සූදානම් වීම ආරම්භ කරනවා. රාත්‍රී 7:00ට නුවර දිව්‍ය පූජාව ආරම්භ කරනවා. පවතින සංචරණ සීමාවන්ට ගරු කරමින් තමයි අපි මේ සියලු දයක්ම සිදු කරන්නේ. ඒ නිසා දේවස්ථානෙට පැමිණෙන්නට එපා. ඔබ සිටින අතන සිටමින් දිව්‍ය පූජාවට සහභාගී වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ලබන සෙනසුරාදා සහ ඉරිදාපගේ වාර්ෂික මංගලෝත්සවය සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන සෙනසුරාදාපගේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යාමය රාත්‍රී 7:00ට අපගේ මීසමේ පූජක පිටක වන ගරු නාදීක මංචනායක පිටුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මංගල්‍ය දිව්‍ය පූජාව ලබන ඉරිදා උදෑසන 8:00ට මිසමේ හිටපු මේ සම්සේවක ගරු ගිහන් ගුණතිලක පිටුමාගේ ප්‍රධානත්වයෙන් අපි පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා මා ඊයේ පවතින අයහපත් කාලගුණය නිසා ගංගාතුරෙන් පීඩාවට පත් වූ බොහෝ දෙනෙක් සිටිනවා මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ සිට ග්‍රාම නිලධාරී මහත්වරුන් ඒ අයට ලබා දීම සඳහා ආහාර ද්‍රව්‍ය ඉල්ලා සිටියා. ඒ අනුව හෙට දහවල් කෑම පාර්සල් 450ක් පමණ අපට ලැබෙන්නට අවශ්‍යයි කියලා ඉල්ලා සිටියා. ඔබෙන් ඉල්ලා සිටිනවා කාරුණිකව හැකි හැම කෙනෙක්ම හෙට දහවල් 11:30 වන විට කෑම පාර්සල් දෙවස්සානට ලැබෙන්නට සලස්වන්න. අපිට තවත් බොහෝ අය ඉන්නවා පීඩාවට පත් වුණු ගම් අතුරු නිසා. ඉතින් වැඩිපුර ලැබුණොත් ඒ අයටත් අපිට ඒ ආහාර වේලක් ලබා දෙන්නට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා හැකියාවක් තිබෙන අය හෙට දහවල් 11:30 වන විට කෑම පාර්සල් දෙවස්සානට ලැබෙන්නට සලස්වන්නටයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊට පසුව අපිට ඒ ජනතාවට බෙදා දීමට වියලි ආහාර අවශ්‍යයි. පසුව අපිට හැකියාවක් තිබෙන ආකාරයට
පියලි ආහාර ද්‍රව්‍යත් අපට ලබා දෙන්න අපි සුදුසු අය බලලා ඒ අයට ඒ පියලි ආහාර ද්‍රව්‍ය ඉදිරියේදී ලබා දීමට කටයුතු සිදු කරනු ලබනවා ස්තුතියි ජෙසු පිටයි අපි ආඥා කරමු दिवी स्वामिनी मी दिव्य भोजने मगिन बोहन से गे दिवी भवे अपि सहभागी वाक मेन बोहन से गे राजे दी सदा काल ही इम सहभागित्वेन तृप्ति मात्वी मत अपट वरम दानिय कल मेनव मी की दे अपगे स्वामिन मन जेसस क्रिसन वहांस दे साम අපට ලැබේවා ආමේ ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සීල බල ඇති දිවි මහෝත්මය ආනන්වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයාන ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා යන්න සාමය රැගෙන යන්න දිව්‍යයන් වහන්සේට සෝත්‍ර වේවා කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් දේව මාතාවන්ට පුද කළ යදමි බලාපොරොත්තුවේ සහ ගැලවීමේ සලකුණ ලෙස අප ජීවිත ගමනේ නිරන්තරයෙන් බබලන්නා වූ අහෝ කුමරි මරියාවනි රෝගීන්ගේ ආරෝග්‍යයේ අපගේ ජීවිත ඔබට බාර කරමු. නොසැලෙන විශ්වාසයෙන් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පංගුකාර වෙමින් කුරුසියේ පාමු සිටියා වූ මරියාවනි. ඔබ දොමිනිස් වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තුව තුළින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය. එදා ගලීලේ කානවර පවුල දේශා මැදිහත්තු මෞනි මෙම සංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය සහ සැනසුම ස්ථීර වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපි තරයේ විශ්වාස කරමු කිදු සමිදානන් අපේ නිලන දේ කරනු වස් පියාණන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිව්‍යමය ප්‍රේමේ මාතාවෙනි සුදාන් බලෙන් පිරෙන සදා අපට සහාය දුන මැන සිරි කුරුසයේ තුලින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දෙන සදා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාගත් අපගේ දුක කඳුලින් සුලවා වූ කිතු සම්විධානන්ගේ ශ්‍රීලී අනුහසින් මේ වසංගත තත්වේ ලෝකය අපදේශය ප්‍රදේශය රැකදෙන පිණිස ආමේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ වකරෙහි ශ්‍රී නගරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ ඵලයවත් ජේසුස් ආශිර්වාද ලද්දාවුමි සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පොදේසා දෙලත අපේ මඟවලේදී යාඥා කර වැඳ ආමේ නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ වකරෙය ශ්‍රී නගරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවත් ජේසුස් ආශිර්වාද ලද්දාවුමි සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේසා දැනට අපේ මඟලේදී යාඥා කර වැඳ ආමේ ආරෝග්‍ය දේව මාතාවෙනි අපනිසා යාඥා කළ මැනව සුදෝ ජුසේ මුනිතුනි අපනිසා යාඥා කළ මැනව පාදු ආවේ සුදෝ වන්තෝනි මුනිතුනි අපනිසා යාඥා කළ මැනව
Just be thy father.